ආයුබෝවන් සුබ දවසක් DC Music channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් වෙනද වගේ මම අද ඔයාලට අලුත් සින්දුවක් අරන් ආවිල්ලා තියෙනවා. මේක මගෙන් කලින් ඉල්ලලා තිබ්බ සින්දුවක්. ඇත්තටම ගොඩක් කාලයකට කලින් ඉල්ලලා තිබ්බේ. ඒක දෙන්න බැරි වුණා. ඒකට ඇත්තටම ඉස්සලාම් සෝරි කියනවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ ආත්මාලියනගේ මහත්මයාගේ පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් කියන ගීතය. මේකට මම කලින් උගන්වලා තියෙන කෝඩ්ස් මම පාවිච්චි කරන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේක ප්ලේ කරන්නේ කියලා. ඉතින් අපි බලමු කොහොමද මේක කෝඩ් පංචකක් නැතුව ප්ලේ කරන්නේ කියලා. ඇත්තටම දන්නවා ඔයාලා මේ සින්දුව චුට්ටක් අමාරුයි. මොකද ඔරිජිනල් එක කියන රේන්ජ් එකත් එක්ක ටිකක් අමාරුයි සිං කරන්න. එක චුට්ටක් මතක් කරනවා. කොහොමද බලමු කෝඩ්ස් ප්ලේ කරන්නේ. ඉස්සලාම පෙනෙන කිව්වම ඊ මයිනර්. පෙනෙන නොපෙනෙන කිව්වම ඩි. නොපෙනෙන දුරක කිව්වම සි මේජර්. දුරක ඉඳන් කිව්වම ඩි. ඉඳන් නුඹ කිව්වම ආයෙත් ඊ මයිනර්. නුඹ එවිත් හිත කිව්වම ඩි. එවිත් හිත ළඟට කිව්වම සි මේජර් කෝඩ් එක. ළඟට හොරෙන් කිව්වම ආයෙත් ඩි මේජර්. හොරෙන් ආවට කිව්වම ඊ මයිනර්. ආවට නොකියාම කියද්දි ඩි මේජර්. නොකියාම ජීවිතෙන් කියන වචනේ කොටස් දෙකකට කැඩෙනවා. ඒ කියන්නේ කෝඩ්ස් දෙකක් එනවා. ජීවි කිව්වම සි, තෙන් කිව්වම ඩි. ජීවිතෙන් නවතින්න කිව්වම ඊ මයිනර්. නවතින්න හිතුවාද කිව්වම ඩි මේජර්. හිතුවාද ආයෙමත් කිව්වම ඒකත් කොටස් දෙකකට කැඩෙනවා. ආයෙ කිව්වම සි මේජර්. ඊට පස්සේ මත් කිව්වම බී මයිනර්. ආදරෙන් කිව්වම ඊ මයිනර්. ආදරෙන් ඊට පස්සේ දකින හිමි වෙන කිව්වම ඊ මයිනර්. දකින හිමි වෙන හීනයේ නුඹ කොතැන කියන තැනට යනකල් ඩි මේජර් කෝඩ් එක. හීනයේ නුඹ කොතැන හිටියා කිව්වම ජි මේජර්. හිටියා මතක සැමරුම් කිව්වම ඊ මයිනර්. මතක සැමරුම් අතරේ කිව්වම ඩි කෝඩ් එක. අතරේ ජීවිතය කිව්වම බි මයිනර්. ජීවිතේ තිබුණා කිව්වම ඊ මයිනර්. තිබුණා හදන හිනහෙන කියද්දි ආයෙත් ඊ මයිනර්මයි. හදන හිනහෙන net නුඹේ
උරහිසේ කියන තැනට කල් ඩී කෝඩ් එක තිබුණා කියද්දි තිබුණා කිව්වම ජී ඊට පස්සේ එතනින් ඊට පස්සේ ඒක ප්ලේ කරලා ඉවරනට පස්සේ අනිත් වචනෙට යන්න කලින් එතන ඩී කෝඩ් එක ප්ලේ කරන්න තිබුණා ඊට පස්සේ ඇත්තමයි කිය නුඹ කියද්දි ඊ මයින ඇත්තමයි නුඹ අහසක් කියද්දි ඩී මේජර් අහසක් වගේ කියද්දි බී මයින වගේ මයි කියද්දි ඩී මේජර් මයි හිතුණා කියද්දි ඊ මයින හිතුණා මේකේ අර මුලින් මම ලීඩ් පාර්ට් එක ප්ලේ කරා ඒකේ කෝඩ්ස් ටික මම දාන්න ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ බාස් වලට වෙන් කරලා නිකන් මම ප්ලේ කරලා පෙන්නන ඔයාලට ඔයාලට පැටලෙයි හින්දා මේක ඇත්තටම 4/4 වලින් කවුන්ට් කරාම ඔයාලට ලේසි වෙයි ඉස්සලාම ඊ මයින වලින් පටන් ගන්න ई मायने वा तूना क प्ले करना तूना क प्ले करे इट पसे डी वाले टेना डी ये का तूना क प्ले करना इर पसे बी मायने का एक पाराई ई मायने के एक पाराई මං හිමීට ප්ලේ කරලා පෙන්නනා නම් E minor 3ක් ප්ලේ කරනවා D minor 3ක් ප්ලේ කරනවා B minor E minor B minor E minor මෙහෙට තමයි ප්ලේ වෙන්නේ ඔයාලා लीड पार्ट प्ले करना मे विधि को प्ले करना पुलवा मे विधि तो मैं पंचक प्ले करना पुलवांग कमी विद्य प्ले करना मे पंचक अमतर विना विद्य पंचक पुलवा मे विधि पंचक पंचक मैं कल कील तीन ये विद्य तो मैं प्ले करना मैं पुडा प्ले कर ला ඉස්සලාම ඔයාලට කරන් තියෙන්නේ උඩ ඉඳලා string සායම පල්හැට එකපාරක් ප්ලේ කරලා මේ විදිහට ඊට පස්සේ අන්තිම strings තුන වගේ හොමන විදිහට උඩට පල්හැට උඩ පල්හැට ප්ලේ කරන්න විතරයි මම මේක කලින් වීඩියෝස් වලත් ගොඩක් දාලා තියෙනවා මං හිමීට ප්ලේ කරලා පෙන්නන්නම් ප්ලේ කරන්නේ ඔයාලට පික් එකක් හරි නැත්නම් ඇඟිලි අතින් ප්ලේ කරනනම් එහෙම ප්ලේ කරන්න පුළුවන් ඉස්සලාම string size උඩින් ඉඳලා එකපාරක් පල්ලෙහාට down ඊට පස්සේ ආයෙත් up down up up down up down ඒක මං ඊතල වලින් එහා පැත්තේ දාන්නම් කොහොමද पंचक यानी की प्ले करना डाउन अप डाउन अप अप डाउन अप डाउन अप තමයි
මෙතන දිගටම ප්ලේ කරන්න පුළුවන් මම සයිඩ් එකකින් දාන්නම් ඇරෝස් වලින් හරි ලේටර්ස් වලින් හරි කොහොමද මේක පංචක යන්නේ කියලා ඉතින් ඔයාලට ඒ විදිහට ප්ලේ කරන්න පුළුවන් ඔයාලට ලීඩ් පාට් එක විදිහට මේ විදිහට ප්ලේ කරන්න පුළුවන් මම ඒකත් කියලා දෙන්නම් කොහොමද ප්ලේ කරන්න කියලා लीड प्ले करादी मम ई माइनस स्केल गेलपैन विधि मेक प्ले कराने वाला स्केल मार वाला पुलवा अदाल स्केल अणु प्ले करांड इसलाम अभी बलम कुहमद मेके लाला प्ले करानी कुहमद गेला इसलाम सेकंड स्ट्रिंग एक ओपन प्ले करना ला ला सेकंड स्ट्रिंग एक ओपन किसी में नोट काला ना ला इधर बस है फर्स्ट स्ट्रिंग एक ओपन प्ले करना ला सेकंड स्ट्रिंग के ओपन फर्स्ट स्ट्रिंग एक ओपन ला 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 इधर से ला ला क्या दी फर्स्ट स्ट्रिंग एकेमाई सेकंड फ्रेट का थर्ड फ्रेट का सेकंड फ्रेट का थर्ड फ्रेट का मैं विधि ला 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 मुड़ी तेन का सेकंड को ओपन फर्स्ट को ओपन प्ले करा इट बस फर्स्ट के सेकंड फ्रेट का थर्ड फ्रेट का प्ले करना फर्स्ट स्ट्रिंग का ला 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 इसे ला 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 मेके इसे फर्स्ट फ्रेट फर्स्ट स्ट्रिंग के सेकंड फ्रेट मेम अलग मेम प्ले कर ला मैं कता रही ना मेहम दी ध्यान वाला फर्स्ट स्ट्रिंग के थर्ड फ्रेट मेहम अतारी अतारी इन पास सेकंड स्ट्रिंग सेकंड फ्रेट के फिंगर का अतार इन्होंने ला 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 इतने ना निकाल इधर पास से एक हेल्प प्ले करा दी सेकंड स्ट्रिंग के थर्ड फ्रेट का मैं विधि टा अलग आना एक प्ले कराना सेकंड स्ट्रिंग के थर्ड फ्रेट का ला अभी दें प्ले करने हैं ला ला मेक प्ले कर ला मैं फिंगर का ततारी ना तो ठीक है ओपन प्ले करने ला 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 मैं प्ले करने था मस सेकंड स्ट्रिंग एक माय ला ला अभी बारे में तेरे ने कहा से ला 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 क्या दी आए सेकंड फ्रेट के थर्ड स्ट्रिंग के प्ले करना ला सेकंड स्ट्रिंग को ओपन प्ले करना ला थर्ड फ्रेट के सेकंड स्ट्रिंग के प्ले करना ला खाली प्ले करो पे कमाई ला 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 एतंदी थर्ड फ्रेट के फर्स्ट स्ट्रिंग प्ले करना मित्र थर्ड फ्रेट के फर्स्ट स्ट्रिंग ला 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 इर बसे ला 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 क्या दी ला ला क्या दी
first string එක second fret එක play කරනවා ඊට පස්සේ first string එක open ඊට පස්සේ ලා 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 කියද්දි ලා ලා කියද්දි third second string එකේ third fret එකේ second string එක play කරනවා ලා ඊට පස්සේ second string එක open ලා මෙතන second string එක third fret එකේ second string එක play කරා ලා second string එක open play කරා ලා first string එක open play කරා ला मुड़ी तरह हर पे ना मेरे तो मैं लीड पार्टी प्ले कराने කියදුන්නේ පෙනෙන නොපෙනෙන දුරකින්නම් කියන සින්දුව. ඉතින් මම ඔයාලා මම දැක්ක ගොඩක් මගේ සින්දු ඉල්ලලා තියෙනවා. ඒවා ඉතා ඉක්මනින් දෙන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. මොකද සමහරක් ඒවා මම සමහරක් ඒවා ඇතර මටත් අලුත්. ඉතින් ඒකින්ද ඉක්මනටම ඒවා දෙන්නම් බලාපොරොත්තු වෙලා ඉන්න. ඒ වගේ තමයි ඔයාලා මොකක් හරි සින්දුවක් කමෙන්ට් එකක් දානවා නම් මතකයතු ඒකේ සම්පූර්ණ නමයි ආටිස්ගේ නමයි දාන්න. මොකද එකම නමින් සින්දු ගොඩක් තියෙන හින්දා මට චුට්ටක් ඒකට අමාරුයි හොයාගන්න. ඒ නිසා ඒකත් මතක් කරනවා. ඉතින් තාමත් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මතකයතු bell icon එක click කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. අපි ඊළඟ දවසේ අලුත් video එකකින් හම්බෙමු. සුබ දවසක්.